ලංකා ක්‍රිකට් කණ්ඩායමට හරි පුහුණුකරුවෙක් නැතුව පැලැස්තර පුහුණුකරුවෝ යොදවමින් ඉද්දි තමයි බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුව විදිහට හිටපු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා පුහුණුකරුව විදිහට පත් වෙලා ඉන්නේ. හැබැයි චන්දිකට මොනවා හරි හේතුවක් නිසා ශ්‍රී ලංකාවේ පුහුණුකාර තනතුර සෙට් වෙන්නේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමටත් චන්දික සෙට් වෙන්නේ නැහැ. මේ නිසා චන්දික ආවා කියලා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකු වෙනසක් අපිට දකින්න තිබුණේ නැහැ. ඊට පස්සේ අපි අපේ කණ්ඩායමට ස්ථිර පුහුණුකරුවෙක් විදිහට මිකී ආතර් ගේනවා. ආතර් ආපු මුල් කාලෙත් අපේ කණ්ඩායමේ ලොකු වෙනසක් අපි දැක්කේ නැහැ. හැබැයි ආතර් ගත්ත තීරණ ටික ටික පළදරමින් තියෙද්දි ඔහුගේ ගිවිසුම් කාලය අවසන් වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව එක් දින තරගාවලියක පරාද කරලා ඉන්දියාවට හොඳ සටනක් දීලා T20 තරගාවලිය දිනලා ඕමානයේ පරාද කළා T20 ලෝක කුස්ලානේ හොඳ දක්ෂතා පෙන්වුවට පස්සේ තමයි ආතර් සමුගන්නේ. ආතර්ගේ අන්තිම තරගාවලිය විදිහට කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලිය තමයි අපි කණ්ඩායමට මුහුණ දෙන්න තියෙන්නේ. මේ තරගාවලිය ගැනත් ශ්‍රී ලංකාව හැර යන්න වෙන එක ගැනත් ආතර් කියලා තිබුණේ මෙහෙම කතාවක්. කනගාටුවෙන් වුණත් කොදෙව් පිළට එරෙහිව පැවැත්වෙන තරගාවලියෙන් පස්සේ ශ්‍රී ලංකාව සමග මගේ ගමන අවසන් කරන්නට සිදු වී තිබෙනවා. මේ අලංකාර රටේ ජාතික කණ්ඩායම පුහුණු කළ සෑම විනාඩියකදී මා ඉතාමත් තෘප්තිමත්ව සිටියා. ක්‍රීඩකයන්ට වගේම ශ්‍රී ලාංකිකයන්ටත් බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා කණ්ඩායම දැන් වඩාත් හොඳ තැනක ඉන්නා බව මා දන්නවා. ශ්‍රී ලංකාවෙන් යද්දිම තව ජොබ් එකක වැඩ බාර ගන්න අතරට අවස්ථාව ලැබිලා තියෙනවා. මගේ අවසන් පැවරුම වූ බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසුව පුහුණුකාර ධූරයෙන් ඉවත් වන බව කනගාටුවෙන්වත් දැනුම් දෙන්න සිද්ධ වෙනවා. දෙබිෂේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස වසර 3ක ගිවිසුමක් මම අත්සන් කළා. කොහොම වුණත් තමන් යන්න සූදානමින් හිටියේ නැහැ කියන දේත් ආතර් ක්‍රිකට් ආයතනයේ තමන්ගේ සමුගැනීම දැනුම් දෙද්දී පවසලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මම ශ්‍රී ලංකාවට පැමිණි කාලයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම දැන් හොඳ තැනක ඉන්නා බව මම දන්නවා. ඉතා හොඳ දක්ෂතා ඇති කර ගැනීමට මෙන්ම අනාගතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යම් තිරසාර සාර්ථකත්වයක් ලබා දිය හැකි කණ්ඩායමක් සහ සන්නාමයක් ගොඩනගා ගැනීමට උදව් කරලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට, ක්‍රීඩකයන්ට, ජනතාවට සහ ඔබේ සුන්දර රටට මම ආදරයෙන් බැඳුණා. මට අවශ්‍ය වුණේ මා සහ මගේ සහායක කාර්ය මණ්ඩලය කරන සේවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සතුටු වෙන බවට ඇඟවීමක් පමණයි. නමුත් මේ පිළිබඳව ඔබලාට කිසිදු හැඟීමක් නොමැති බව මට පෙනී ගියා. තවදුරටත් මම මෙහි රැඳී සිටීමෙන් තේරුමක් නැහැ. කොහොමුණත් කොදෙව් තරගාවලිය ජයග්‍රහණයට යොමු කරන්න තමන් සූදානමින් ඉන්නවා කියලා තමයි ආතර් කියන්නේ. අවසන් තරගාවලියේදී බටහිර ඉන්දිය කොදෙව්වන් පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට උදව් කිරීමට මම අදිටන් කරගෙන සිටිනවා. මගේ ඉවත්වීම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් සමගින් අවසන් කිරීමට වඩා හොඳ කිසිවක් නැහැ. ආතර්ගේ සේවා කාලයේ කතාබහට ලක්වුණු සිද්ධියක් තමයි ආතර් බහනුක මත ගැටුම. කොහොමාරි අවසානයේ මේ ගැටලුව අවසන් වුණේ බහනුක රාජපක්ෂ කියන යෝග්‍යතාවයෙන් යුතු ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඉතිරි කරලා. ආතර්ගේ සමගිනීම ගැන බහනුක කියලා තිබුණේ මෙහෙම කතාවක්. අපි දෙන්න අතර යම් මත ගැටුමක් තිබුණා කියන එක හංගන්න ඕන නැහැ. කොහොම වුණත් අපි දෙන්න දේවල් විසඳගෙන ඉස්සරහට ගියා. පුහුණුකරුවෙක් විදිහට ඔබ දුන්න උපදෙස් මග පෙන්වීම මට ගොඩක් වටිනවා. ඒ වගේම ඉස්සරහ කටයුතු වලට මම ඔබට සුබ පැතුම් එකතු කරනවා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.